තව දින දෙකයි තියෙන්නේ. කොහොමද දැන් විවාදයට සූදානම? අපි නම් සූදානම්. අපි දින යෝජනා කරපු දවසේ ඉඳන් අපි සූදානම්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විවාදේ සිද්ධ වෙයි කියලා. නමුත් අපිට තාම හරි ප්‍රතිචාරයක් නම් ලැබිලා නැහැ. ඒක අනිත් පැත්තෙන් අපි සූදානම්. ඔබතුමියනේ මේ මග අරිනවා කියලා දිගටම චෝදනා කරනවා. මේ 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 ගැන කතා කරන්නෙත් නෑ මග අරිනවා කියලා. ඉතින් කොච්චරක් කියලා අපි කතා කරන්නේ? ඒගොල්ලෝ යෝජනා කරපු දිනයට දිනයකින් අපි එක දිනද ඒ පැත්තෙන් යෝජනා වුණ දිනයට අපි එකඟ වුණා. 6 වෙනිදා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා දුන්න දිනවලින් එකක්. ඉතින් එතකොට දැන් අපි ඒකට එකගයිනේ. ඉතින් කොහොමද අපි මග අරින්නේ? හරි. දැන් මේ වෙද්දි සාදීන රූපංශයේ තුලාව වැඩසටහන සූදානමින් ඉන්න මේ විවාදය පව විකාශය කරන්න ඔබතුමියල සූදානම්ද තුලා වැඩසටහනේදී මේ විවාදය කරන්න? මෙහෙමයි, අපේ එක දෙපැත්තෙම එකගතාවය තුල තමයි කොහොම කොත මොන කොහොමද විකාශනය විය යුත්තේ කියන එක ගන්න. ඉතින් අපි අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ITN ද රූපවාහිනීද සිරසද හිරුද ඕනෙහෙක සූදානම් ඔක්කොගෙම ගියත් අපි සූදානම්. ඉතින් ඒ නිසා අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මේක. මම හිතන්නේ මේක ගැන ඇත්තටම කතා කරා ඇති. මේක නෙවෙයි රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ වෙලාවේ. මේ විවාදය සිද්ධ වෙනවද නැද්ද කියන එක ඊට වඩා බරපතල ප්‍රශ්න මේ රටට තියෙනවා. මේ කියලා මම මාධ්‍යනුත් ඉල්ලීමක් කරනවා. තවදුරටත් මම කියන්නේ අපි මේවා නෙවෙයි කතා කළ යුතු ප්‍රශ්නත් කතා කරමු. විවාදයට අපි සූදානම්. ඕන වෙලාවක අනුර සහෝදරයා සූදානම්, අපිත් සූදානම්. ඒ නිසා එක සහ මේ විවාදය සිද්ධ වුණත් නැතත් ඔබ දන්නවා අපේ නියෝජිතයන් අනුර සහෝදරයා ඇතුළුව අපි සියලු දෙනා හැමදාම මාධ්‍ය ඉදිරියට ඇවිත උත්තර දෙනවා. ඒ නිසා මේ විවාදය තිබ්බත් නැතත් ඔබට අපෙන් අහන්න ඕන ප්‍රශ්න, ජනතාවට අපෙන් අහන්න ඕන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇතිතරම් අවස්ථා ජාතික ජන බලවේගයේ හැටියට අපි නම් දෙනවා. අනුර සහෝදරයා මේ පක්ෂයේ නායකයා හැටියට ඕන තරම් අවස්ථා ඉඩ හදලා තියෙනවා. ඉතින් ඒ නිසා විවාදය තිබ්බත් නැතත් ජනතාවට අහන්න තියෙන ප්‍රශ්න අහන්න කියලාත් අපි ආරාධනා කරනවා. ඔතුම හිතන්නේ මේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේක මගහරිනවා කියලාද? එහෙමනේ පේන්නේ. ඒක පැහැදිලිවම මග අරිනවා බය වෙලා වගේ කියන එක පැහැදිලි. ඉතින් මං කියන්නේ ඒක මම කියන්න ඕනේ නැහැ, මේ රටේ ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ. 6 වෙනිදා තුලා වැඩසටහන සූදානම් කරලා තියෙන මේ විවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා මග අරිනවා නම් අමෘත් දිසානායක ඔබතුමාගේ නායකතුමා සූදානම්ද? එතුමා තනියම හෝ පැමිණලා තියෙන වැඩපිළිවෙල පිළිබඳ ජනතාව දැනුවත් කරනවා. විවාදයක් නම් කරන්න බෑ තනියෙන්. නමුත් තුලාව වැඩසටහන සම්පූර්ණයෙන්ම අනුර සහෝදරයා වෙනුවෙන් වෙන් වෙනවා නම් ඒකටත් අපි සූදානම්. මම හිතන්නේ ඔහු මීට කලිනුත් අපේ ප්‍රතිපත්ති පිළිබඳ උත්තර දීලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. නැවත වතාවක් එසේ කරන්න අපි සූදානම්. එතකොට ඒක විවාදයක් වෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාව අපි සතුටින් බාර ගන්නවා. ඒ වගේම රංගි බණ්ඩාර මහත්මයාගේ ප්‍රකාශ ඔබතුමිය දකින්න ඇති පහු කියලා මීඩියා වලට නිතරම වගේ ගැහුවා. එතුමත් නිකන් ඇහුනේ නෑ වගේ කතාවක් කියන දැක්කේ නෑ වගේ කතාවක්. ඔබතුමියගේ අදහස මොකද්ද? මම දැක්කා මේ අද ඊයේද කොහෙද කියලා තිබ්බා අනිත් දේශපාලන පක්ෂවල මේකේ මතය තාම ප්‍රකාශ වෙලා නැහැ කියලා. ඔහු කරපු අර අද්භූත මොකද යෝජනාවට නේද? මැති ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සියලු මැතිවරණ අවුරුදු දෙකකට කල් දාමු කියන එක කරපු ඒ යෝජනාව ඇහුන් නෑ වගේ කතාවක් අනිත් දේශපාලන පක්ෂයෙන්. එතුමා එහෙනම් නිදාගෙන ඉන්නේ නැති මං හිතන්නේ. ගිය සතියෙම මම දන්න විදියට අපිට ලැබුණු හැම අවස්ථාවකම මේක පිළිබඳ මතය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි කිසිසේත්ම මේකට එකඟ නැහැ. මේක ව්‍යවස්ථා විරෝධී සහ අපි ඇත්තටම දැනගන්න ඕනේ රංගේ බණ්ඩාරගේ අදහස නෙමෙයි මේක පිළිබඳ. ඔහු නියෝජනය කරන පක්ෂයේ නේ ජනාධිපති ඉන්නේ. ජනාධිපතිගේ අදහස මොකද්ද? දැන් ජනාධිපතිට ගැලවෙන්න පුළුවන්ද මේකේ? ඔහුගේ මහලේකම්නේ මේ කියන්නේ. මම දන්න තරමට ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තමයි මේ කතා කරන්නේ. එහෙමනම්
ජනාධිපති ඇවිල්ලා අපිට උත්තර දෙන්න ඕනේ මොකද ඔහුගේ අදහස කියලා. මේ ඔහුගේ මහලේකම්, ඔහුගේ පක්ෂයේ මහලේකම් කියන මේ ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහසට ජනාධිපති ප්‍රතිචාර දක්වන්න ඕනේ. රංගේ බණ්ඩාර නෙවෙයි. අපිට හිතෙන විදියට මේක තමයි මේ පක්ෂවල ක්‍රමය, ප්‍රශ්න විසඳන එකම ක්‍රමය. ඔවුන් පනත් ගේන කමිෂන් සභා පත් කරනවා. හරි, දැන් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය හෝ සහභාගිත්වය තිබ්බ හැම ආණ්ඩුවකම ඔබ දකින්න ඇති විශාල කලබලයක් කරගෙන, විශාල මැදිහත්වීමක් කරගෙන පනත් ගේන 2015 යහපාලන ආණ්ඩුවේ අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් අවුරුද්දක් විතර කතා කර, අවුරුද්ද නෙමෙයි විතරත් වඩා කාලයක් කතා කරා. අන්තිමට මොකද උනේ? අලුත් ව්‍යවස්ථාවකුත් නැහැ, අලුත් ව්‍යවස්ථාවට කරපු වැඩකුත් නැහැ. તો ඔය විදියට පනත් වලට විශාල උනන්දුවක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මේ පනත් ක්‍රියාත්මක කිරීමත් සහ සමස්තයක් හැටියට මේ පනත් වල තියෙන අරමුණු තමන්ගේ ක්‍රියාවලිය තුල ඇති වෙන පරස්පරය. දැන් මේ මෙතන කාන්ත, දැන් උදාහරණයක් ඇටියට අපි මේ කාන්තාවන් වෙනුවෙන් ගේන පනත් ගැන කතා කරමු. අපි කියුවානේ අපි ඒව මූලධාර්මිකම එකගයි. නමුත් මේ ආණ්ඩුවම පිළිපදින ක්‍රියාත්මක කරන ආර්ථික ක්‍රියාවලිය, සංවර්ධන ක්‍රියාවලිය, දේශපාලන ඔවුන් අනුමත කරන දේශපාලන සංස්කෘතිය, ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, ඔවුන්ගේ කම්කරු නීතිය, අසවලට ගේන සංශෝධන, බදු ප්‍රතිපත්ති, මේ සියල්ල තුලින්ම අර කාන්තාවන් බසවි බලගන්වීමේ පනතේ තියෙන අරමුණ කොන්ට්‍රඩික් කරනවා. මේ කොන්ට්‍රඩික් කරනවා කියන්නේ ඒක පරස්පරයි. හරි, ඒකයි අපි කියන්නේ අපිට මේක පිළිබඳ ලොකු විශ්වාසයක් නැහැ. මේක ක්‍රියාත්මක වීමේදී ඇත්තටම පොළොවේ ඉන්න ගැහැණුන්ගේ ප්‍රශ්න වලට විසඳීමක් කියලා. රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව හිතන්නේ අර නිකන් යම් කිසි විදියකට මූලධාර්මික ටිකක් ප්‍රගතිශීලී පනත් ගෙනවම හරි අර බොක්ස් එක චෙක් කරන්න පුළුවන්. ජාත්‍යන්තරයට ගිහිලා කියන්න පුළුවන් මෙන්න අපි කරපු දේවල්. ඔන්ලයින් සේෆ්ටි බිල් එකක් ගෙනල්ලා තියෙනවා. හැබැයි ඔන්ලයින් සේෆ්ටි බිල් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරන එක, උල්ලංඝනය කරන එක, කාන්තාවන් සවි බල ගන්නවන්න මෙන්න ගෙනාව අපි පනත. හැබැයි ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? ඒක පරස්පරයිනේ. ඔවුන්ගේ ක්‍රියාත්මක වීම මොකද්ද? පරස්පරයි. හරි, ඉතින් හැබැයි අපි හිතන්නේ මේවා තවදුරට මේ විදියට කළා ඒගොල්ලන්ට ගන්න පුළුවන් ප්‍රතිලාභය හෝ වාසිය හරිම සීමා සහිතයි. මේවා කළා ඡන්දයක් මැතිවරණයක් දිනන්න පුළුවන් කියලා අපි හිතන්නේත් නැහැ. මේවා කළා ජාත්‍යන්තරයට රවට්ටන්නත් පුළුවන් කියලා අපි නම් හිතන්නේ. ඒක තමයි අර ක්‍රියාවලිය තුළ තියෙන බලපතල දුර්වලකමක්. ඒ දැන් ඒ ඔන්ලයින් පනතේදී වුණත් ගෙන ආපු සංශෝධන ඇත්තටම කාලය මදි සහ ඒවා නැවත අධීක්ෂණ කමිටුවට ඇවිල්ලා ඒවා සාකච්ඡා කරලා ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඔය අර මූලික නීතිය තුළ සහ මූලික ක්‍රමවේදය තුළ තියෙන පරස්පරය හා දුර්වලතා අපි හිතනවා වෙනස් විය යුතුයි කියලා. මේක යම් කිසි විදියකට සාර්ථකව හා සහ ජනතාවාදීව ක්‍රියාත්මක වෙන්න නම් මේ පරස්පර ටික සහ දුර්වලතා ඉවත් විය යුතුයි. මේ කාන්තාවන් පිළිබඳව දැන් අපි එකින් එක බලන්න වෙනවා. අර මම මේ මූලික වශයෙන් තුනකට අපේ සහයෝගය අපි ප්‍රකාශ කරනවා අදගෙන මේ කාන්තා සවි බල ගැන්වීමේ පනත. නමුත් මම නැවත වතාවක් කියනවා අපි සංශෝධන ඉදිරිපත් කරා. දැන් ඒ සංශෝධන හරියට තියෙනවද නැද්ද කියන එක සාකච්ඡා කරන්න අපිට වෙලාවක් නැහැ. හරි, ඉතින් එහෙම ඒ සංශෝධන ඇවිල්ලා නැත්තම් මේක දුර්වලයි.
ඉතිං සහ ස්තුදර්ශනී ෆනෑන්ඩ පුල්ලේ ගේන පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙක අපි අනුමත කරනවා. මොකෝ එක අපේ අපි කාලය අතිසෙත් අපෙත් ඉල්ලීමක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළත් තියෙන එක නිසා ඒ දෙක පිළිබඳ අපේ විරෝධතාවයක් නෑ. නැවත සහ අපි අපි ඒ පනත් ඇතටම ක්‍රියාවට නංවන්න විශාල වැඩ පිළිවෙලක් පක්ෂය තුළ කරන නිසා කෞශල්‍ය සහෝදරි කිව්වා වගේ අපිට අභියෝගයක් වෙන්නේ. අයිතින් අපි ආරාධනා කරනවා අනිත් දේශපාලන පක්ෂවලටත් මේක බාර අරගෙන ඒවා හරියට ක්‍රියාත්මක කරන්න කියලා. ඕමි ස්තුතියි.